අයිබුවන් සුබ දවසක්. අද අපි මේ බලන් හදන්නේ කිසිවෙකුගේ හරි අවධානයක් යොමු වෙලා නැති අපගේ ඉතිහාස කතාවේන තවත් වැදගත් තැනක් ගැන, ගිරිදීපය ගැන. මේ ගිරිදීපය ගැන කතා කරද්දී අපිට මුලින්ම මේ ගැන හම්බවෙන්නේ බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනයත් එක්ක. බුදුන් වහන්සේගේ පළමු වර ලංකා ගමනේ සැබෑ මහියංගණයට සිදු වූ අවස්ථාවේ එහි සිටි යකුන්ට රම්‍ය වූ ගිරිදිවේන වාසස්ථානයක් කර දුන් බව සඳහන් වෙනවා. මේ ස්ථානයේ පිළිබඳව විවිධ විද්වතුන් විවිධ මත ඉදිරිපත් කරනවා අපිට බලාගන්න පුළුවන්. නමුත් කිසිවෙක් මේ දිවයින කොහෙද තිබ්බ කියන එක නිශ්චිතව තහවුරු කිරීමක් කරලා තියෙනවා නම් අපිට බලාගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් අපිට හමුවන මූලාශ්‍ර අනුව අපි බලමු මේ ගිරිදිවයින කොහෙද තිබ්බ කියන එක. මේ ගැන කතා කරන්න කලින් අපිට රාජසෝමදේව මහතාගේ ගිරිදිවයින ගැන කරන විස්තරයක වැදගත් සාධක ටිකක් හමු වෙනවා. ඒ ගැන මේ අවස්ථාවේ මතක් කරගෙනම මේ ගැන අපගේ ගවේෂණය සිදු කළ යුතුයි. එහිදී එතුමා සඳහන් කරන එක වැදගත්ම කරුණක් තමයි මේ ගිරිදිවයින හැඳින් වූ නම් ගැන කරන විස්තරය. එහිදී එතුමා සඳහන් කරනවා ගිරිදිවයිනම තමයි පසු කාලය වන විට පුවංගු දිවයින, එහෙම නැත්නම් පියංගු දිවයින ලෙසත් හැඳින්වුවේ කියන එක. ඒ වගේම පාෂාණ දීප කියලා හඳුන්වා ඇත්තෙත් මේ දීපයම කියන එක. එහෙමනම් ඉස්සල්ලාම අපි බලමු මේ ගිරිදීපය හෙවත් පුවංගු දිවයින ගැන මූලාශ්‍රවල හමුවන්නේ මොනාද කියලා. සියලවත්වයේ සඳහන් වන දුටුගැමුණු රජුගේ කතාවෙත් සද්ධාතිස්ස කුමරුගේ කතාවෙත් අවස්ථා කිහිපයකම පුවංගු දිවයින් වැසි රහතන් වහන්සේලා ගැන අපිට බලාගන්න හම්බෙනවා. ඒ සෑම අවස්ථාවකම උන්වහන්සේලා එහි සිට පැමිණ ඇත්තේ අහසින් බව දක්වලා තියෙනවා. ඒ වගේම දීපයක් කියන්නේ සිවුදිවිගින්ම ජලයෙන් වට වූ ගොඩබිමක් කියන එක ඔබ දන්නා දෙයක්. ඉතින් එහෙමනම් මේ පුවංගු දීපයත් එහෙමනම් තිබිය යුත්තේ එක්ක මුහුදේ, එහෙම නැත්තම් ගොඩබිම ජලාශයක හෝ ජලයෙන් වට වූ ප්‍රදේශයක. ඒ නිසාමයි සෑම අවස්ථාවකම මේ දිවයිනේ සිට රහතන් වහන්සේලා අහසින් පැමිණි බවත් විශේෂ කොට දක්වලා තියෙන්නේ කියලා අනුමාන කරන්න පුළුවන් අපිට. ඒ වගේම බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ගැන සඳහන් වන අවස්ථාවෙත් මේ දිවයින ළඟට ගන්න මුහුදේ තිබිලයි. ඒ ලංකාව මධ්‍යයක තිබ්බ දෙයක් නෙමෙයි කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දීපයක් ගැන තොරතුරු 1876 මුද්‍රණය වුණු ග්‍රන්ථයක සඳහන් වෙනවා. එහි විස්තරවලට අනුව ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා මේ විස්තරවලට ගැලපෙන දීපයක් ගිරිදීප නමින්ම ලංකාවේ ගිනිකොන දිග මුහුදේ තිබූ බවත්, එම දීපය ඇතුළු දීප වර්තමානයේ වන විට මුහුදේ ගිලී ගොස් ඇති බවත්. මේ කරුණ අපිට පැරණි සිටියම්වලත් බලාගන්න පුළුවන් ගිරිදීප නමින්ම ලකුණු කරලා තියෙනවා. අප්පහැම්ගේ මහාවංශයේ කැලණිතිස්ස රජු දවස මේ මුහුදුබඩ ප්‍රදේශයේ තිබූ දූපත් සාගරයේ ගිලිගිය බව විස්තර කරලා තියෙනවා. වර්තමානයේ මේ කලාපේ නිරීක්ෂණය කළහොත් පැහැදිලිව බලාගන්න පුළුවන් කුඩා රාවණා හා මහා රාවණා ප්‍රදීපාගාර ඉදි කරලා තියෙන්නේ මේ දීපවල ඉතිරි වූ කොටස් මත කියන එකත්. ඉතින් මේ වගේ තොරතුරු බොහොමයක් ඔස්සේ අපිට ගිරිදිවයිනක් සම්බන්ධව තොරතුරු හොයාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මිත්‍රවරුනි, මේ ගිරිදීපයේ හෙවත් පුවංගු දිවයිනේ කොටස් මතද මේ කුඩා රාවණ හා මහා රාවණ ප්‍රදීපාගාර ඉදි කරලා තියෙන්නේ? මේ මුහුදු කලාපයේ සැඟවලා තියෙන රහස් මොනවාද? මේ ගැන සොයා බලා ජනතාවට ඉදිරිපත් කිරීම සාගර පුරාවිද්‍යාවට අයිති වගකීමක්. අප රටේ සැබෑ ඉතිහාසය සොයාගෙන යාමේ ගවේෂණයට අත්‍යවශ්‍ය සාධක මේවා. මේ සොයා ගැනීම මගින් ඉතිහාසයේ වැරදුණු නිගමනයන් බොහොමයක් නිවැරදි කරගන්න හැකියාව ලැබේ. එහෙම මේ කරුණුත් එක්ක එලි කරගන්න හැකිවන එක දෙයක් තමයි වල්ලිපුරම් රන් සන්නසේ අභිරහස. මොකද වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වෙන්නේ පියංගුක තිෂ නම් විහාරයක් ගැන. පියංගුක තිෂ විහාරයේ තිබිය යුත්තේ ගිරිදීපයේ. මොකද මේ නැගෙනහිර මුහුදු කලාපයේම තමයි සැබෑ නාගදීපයක් තිබුණේ. ඒ ප්‍රදේශ පාලනය කරමින් සිටි ඉසිගිරියේ අමාත්‍යවරය තමයි මේ පියංගු දීපේ පියංගු තිස්ස විහාරය කරවන්නේ. ඒ සන්නස පසු කාලයේ වල්ලිපුරම් වලින් හමු වුණා කියලා ලිපියේ සඳහන් නාගදීපයවත් පියංගු තිස්ස විහාරයවත් යාපනය වෙන්නේ නැහැ. එහෙමනම් ඔබත් හොයලා බලන්න මේ ගැන. අපි ඊළඟ වීඩියෝ වෙන්නේ නැවත හමු වෙමු. ස්තුතියි.